මේ කතාව පට වාර්තාාවුණේ පස්කොඩ ප්‍රදේශයෙන් මියගිය පුද්ගලයකුගේ සිරුර ගල්ල කරාපිටිය රෝහලේ සිට රැගෙන ඒ මට සිද වී තිබූ බැවින් ඕු මංගල්ලෙරාතයක් ඒ සඳහා පිටත් කරනලදී රියෙහි සාහයකයාද හදිසි අවශ්‍යතාාවක් නිසානො පමිණි බැවින් රථයේරිය දුරාට පමණක් ඒ ගමනයාමට සිදු වුණා සිරුර රෝහලින් රගෙන එනවිට හොඳට මරැෑබෝවී තිබුණා අවාසනාවකට මෙම කැලය මැදදී විශාල හඬක් නන්වා එහිරෝධය කුහුලන් ගියා ත්‍රිය දුරාවාහනය මාර්ගය අයිනට කරන වැත්තුවා.ගන කැලෑවහේතුවෙන් අන්දකාරය දෙගුණ තෙගුණවී තිබුණ. රිය දුරාපිමට බැස්සේ මේ මොහොත්තේක්කාගේ හෝ පිළි සරණක් අපේක්ෂාවෙන්. ඕහුමාර්ගයේ යන එනවාහන ගැන සැලකිලිමත් වූවත් වාහනයක ශප්තියක් ඇසෙන පේන තෙක් පානයක කනැහැ. දිසිියෙම කුඩා වෑන්්රතයක් එන දුටු රිය දුරා මාර්ගයට පැන එයනවත්වාගත්තා. වාහනයට සිදුව ඇති ආබාදය පැවසූරිය දුරා පිටු පසතිබූ අමතර රෝධය ගැනීමට ඔවුන්ගේ ජංගම දුරකතනයේ එලියෙන් දුර ඇරියා දොර අරිනවිට්ට එහි තිබූ මලමිනිිය දුටු සැනින් කලබලයට පත් වාහනයේ පැවැණි දෙදෙන වහ වහා තම වාහනයට නැක පලාගියේ බීතියෙන්. තමාතවත් අසරන වූ බවත් රිය දුරාට දැනුනා. ිය හිසිට්ි එකයටට සඟවා තිබූ අරක්කු බෝතලයසිහිට නැගුණ. ඒය කඩාක් කටට වක්කර ගත්ත්‍රිය දුරා හිතට හයියක් ගත්තා තම චංගම් මුදුරකතන එලියෙන්, ඒ හුලන්ගේ රෝධය පිරික් සන්නට බුණා පුදුමියකි. වාහන ඒ රෝධ හතරමනිර් පත්‍රිතව තිබුණා සිදු වූ ඒ කුමක්තැයි ඕවට අත්මතියක් වහාරිය පණගන්වා පැමි, ඔහු ආපසුපපිටු පසබැලුවේ මල් ශාලාවේදී පමණයි.